ආකාශයේ නිල් පාට මත තව ටිකක් ඉන්න වැඩි කරමු. ඔ මෙතන හිස්නේ. මොනවද දාලා තන පුරව? අදිනා පොඩි මල් පොකුණක්. Thank you.
මාස්ටර්. මාස්ටර් වන්දනේ රජකාල චිත්‍ර විතරක්මද? නෑ. මම ලන්ඩන් නුවර චිත්‍රයක් යනවා. ඒක දැකපු සුද්දෙක් මගෙන් ලන්ඩන් නුවර චිත්‍රයක් යනවා. ඒක දැකපු සුද්දෙක් මගෙන් අහනවා ලන්ඩන් නුවර මම කොච්චර කාලයක් හිටියද කියලා. මම කිව්වහම මම ලංකාවෙන් පිට කොහෙවත් ගියේ නැහැ කියලා ඒකේ මිනිහා විශ්වාස කරේ නැහැ. ආටිස්ට් කෙනෙක් වුණාම ඉතින් මවා ගන්න හිතන්න පුරුදු වෙන්න. ඉතින් ඇයි අපට ඇහැට පේන දේවල් අඳින්නේ නැත්තේ? ඇහැට පේන දේවල්? ඒ මොකට ඇම හත්තු ඇහැට පේන දේවල් අඳින්නේ? ආටිස්ට් කෙනෙක් වුණාම ඇහැට පේන්නේ නැති දේවල් අඳින්න ඕනේ. මේ මාස්ටර් රැබෝවගෙන එනවා. බොඩි මට යන්නේ නැද්ද? බේබි මහත්තයාටත් ආටිස්ට් කෙනෙක් වෙන්න ඕනේ. ආපෝ බේබි මහත්තයා. මොහන්දිරම් රාළහාමිගෙන් ආපෝ බේබි මහත්තයා. මොහන්දිරම් රාළහාමිගෙන් මට විසුමක් හම්බ වෙන්නේ නැහැ. මේ අනම්මනම් වලට හිතවන්නත් ඉගෙන ගන්න. වෙල්කම් මදම්. Thank you. It's like coming home. Welcome, sir. Oh, it's good to be back, Valley Walter. Have you handed in your letter of resignation?
Not yet, sir. I waited till you came back. I always knew that you're not the kind of chap who would serve others too long. You're too clever for that. Thank you, sir. When do you propose leaving? End of the month. Can you do me a favor? Anything, sir. Can you hold back your resignation for another month? I must find a suitable replacement for you. Till then, you have my permission to attend to your private business. Thank you, sir. Thank you. Thank you, sir. Thank you. කාක්කෙක් කරව් කරන ඌ මොකද අලුත් තාරංචියක් කියන්න හදනවා. තාම නැද්ද මොකද? ලබන මාසේ 18 වෙනිදාට නංගි මේදට ඇවිල්ලා 4 මාසයක් සම්පූර්ණ වෙනවා. ඒකල් ඇති. ඔය මං කියලා දෙනවා ලොකෝ එක කකුදිරුටින් පයින් පව් කියලා. මන්නම් කසාද බඳලා මාස දෙකෙන් ළමයා බඩට ආවා. හැබැයි මුණ ගිතාව මුකුත් නැද්ද? ඒ වගේ ලකුණක් තියෙනවා. ඒ වගේ ලකුණක් තියෙනවා. හැබැයි තාම හරියටම කියන්න බැහැ. අපේ කරත්තෙ නේද? අරේ ඇවිල්ලා. ඔය අපේ ගෙදරත් ගියද? ඔව්. කොහමද ඒ පැත්තේ තොරතුරු? තාත්තා ටිකක් සනීප නෑ වගේ. ඒ මොකද? එද මාත් යනවා කියලා. ඔයාගේ අසනීප තත්ත්වය කොහොමද? තාම ඒ වගේ තමයි. දොස්තර කෙනෙක් ළඟට යමුද? තව ටිකක් බලමු. අනික අසනීපයක් නෙමෙයිනේ. අපිට තාත්තා බලන්න යනවා නේද? ඔව්. ඒ ගියාම මම ටික දුවක් හෙන අවතින්නද? ඇයි? මට හිතෙනවා මේ අසනීප ගතිය මගහැරෙනකම් ටික දුරක් අම්මලා හිටියත් හොඳයි කියලා.
නන්දා ඔයාට මොකද අඩුපාඩුවක් තියනවද මෙහි? අනේ නැහැ. එහෙනම් යන්න හිතුවේ? ඉඳ හිතලා ඔයා නැති වෙලාවට මට මහා පාළුවක් දෙන්න. මටත් ඔයා නැති වෙලාවට ටිකක් පාළුයි. දවස් දෙක තුනකින් මං ආපහු එනවා. ඔබට වැඩි හරියක් ගොඩන් එන්නේ මොනවාද? ඊට පස්සේ කොළඹ මාකට් එකෙන් තමයි අපි වගේ අය තෝරගන්නේ මොනවාද? ඊට පස්සේ කොළඹ මාකට් එකෙන් තමයි අපි වගේ අය තෝරගන්නේ මොනවාගලින් දෙලින්ම ගොඩන් ගන්න ගත්තොත් මෙහෙ වෙලෙන් දෙන්න දෙන ලාභෙන් වාගයක් ඔන්න ඉහි වෙලෙන් දෙන්න දුන්නත් මට ලාභ. ස්කෝල් මාත්‍ය කියන්නේ මෙහෙ මාකට් එකෙන් ගත්තොත් ලාභ නැහැ කියලා. නෑ නෑ නෑ. ලාභයක් තියෙනවා. මේ මම කියන විදිහට ලාභේ තුන් ගුණයකින් විතර වැඩි. අයියෝ. ඉස්ස. හම්බන්තොට දැක්ක. කොළඹින් බලගෙන යන කරත්තකාරී හුඟක් මම අහන්නේ. උන්ට කියලා දෙගෙන් පංගුවට ඔයත් ඔගේ මට කොළඹට ගෙන්න ගත්තා. ඉස්කෝල් මාත්තේ ඕකෙන් මට තියෙන ලාභේ මොකද්ද? මම මුදලයිට කොමිස් දෙන්න. මාත්තේ මාත්තේ ගන්න. ඔව්. මහත්තයාට ලොඩම් කරත් එකට දෙන්න පුළුවන් වැඩිම ගාන කීයද? ඒ ගාන මට දෙන්න. මම ලොඩම් කරත් දෙවන්නම්. මං ලොඩම් කරත් වලින් කොච්චර ලාභ ගත්තත් මහත්තයාට ප්‍රශ්නයක් නැහැනේ. කිසිම ප්‍රශ්නයක්. නන්ද පුංචිනාගේ මංගල්‍ය ගත්තේ ඒ ඉඩම විකුණපු මුදල් වලින්නේ. මීට අවුරුද්දකට කලින් අපේ අම්මා ඒ ඉඩම ගෙන ආලා ගියාම ලාලාන් කිව්වලු කියන්නේ කාට ඉඩම් විකත් මහත්තයලට ඒගොල්ලෝ ඉඩම් විකුණන්නේ නැහැ.
සමාජිකමක්.